නයෝජ්‍ය කතානායකදමනි සංශෝජිත බැංකූ පනත ඇතුළු පනත් වනක් විවාදයට ගඩ අවස්ථාවේ මට වෙලා ලබාදී පිළවණම ස්තතුතිවන්තේෙනවා එ වගේම අපි අද කතා කරන්නේ මේ හතරම විශේෂයම ආර්ථිකය අවශ්‍ය කරන තීන්දු ගණ්ඩ හමනැත්ත ආර්ථිකය ශක්තිමත් කරන වැඩ පිළිුලක් ඉස්රහට ගෙනියන්න අවශ්‍ය කන්න පනක්. මේකෙද අප විශේෂයම පහුග කා ර්ථිකයට සම්බඳ එමත් මුදල් ශේෂ්්‍රයට සම්බන්ධ පනත් ගන්නාවක් අපි පාලලිමේන්තුව තුළ සම්මත කෙරුවා. අපි විශේෂය මහබැංකු ස්වාධීන කිරීමේ පනත සම්මත කෙරවා ඒකද අපි බලාපොරොත් තුනේ මුූල්ලේ විශේෂයක් කන පමණ ර්ථකය හැසරීමටයි අවස්ථාව ලබාදේද කියන එක මෙ රටේ ජනතාව වගේම ලටේ මතයක් හැදුවක ස්වාධීන කිරීම තුළින් ට ආර්ථිකයට වැඩ ආයකත්වක් බාදන්න පුලුවන් කියෙක දමයි සිරලු දෙනගේ මතය වුණ. ඊලබස්ස අපි බැංකු විශේෂය විධරාණ පනත සංශෝධනය කරලා අපි ඒ සම්බන්ධ අවශ්‍ය කරන කටයුතු සිද්ධ කෙනවා. ඊලකට ගිය මාස අපි සුරක්ෂිතුලත් ගණදන පනත සංශෝධනය කෙරවා ඒ තුළත් අපි බලාපොරොත්තුනේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගණ්ඩ එයාගේ ආරක්ෂාකිරීම තුළින් මෙට ආර්ිකය හ ංවලා ර්ථක ක්තියක් ලබා දෙෙන වැඩපිල්ලක් අපි ඒ තුළලින් ඒ පනතුලින් නැවත අවස්සාාව ලබාදුන්න. ඒවගේම අද අපි බැංකු පනත සංශෝධනය කරලා නැවතත් අපි බලාපොරොත්තුවවෙන්නේ මේ තුළින් කොහොමද කාර්යක්ෂම බැංකු සේවයක් මේරටේ ජනතාව ලබා දෙටත් මේ රටේ ජනතාව බැංකු දහත් කරේ තියෙන විශ්වාසය තවතවත් වැඩි කරන්නත් මේ බැංකෝල හිමිකරතය තියන රට ජනතාවගේ මුදල්. එමලට මේ රටේ ජනතාව තමයි. තොර ජනතාවට වග කියන ජනතාවට සේවයක් සපන සාර්රයක්ෂ බැංකු සේවයක් ලබාදීම තුළින් මේරට ආර්ථිගේ කියල අංවඩ අවශ්‍ය කරන ප්‍රතිපාදයහෙමිලත්ම් පනල් තුලින් ඒ අවස්ථාව ලබාදනක තමයි අද විශේෂයම අපි පනත සංශෝධනය කිරීම තුළ තියන්නේ. හැබයි ම පනත සංශෝධනයක රද්දී මම කියෝ පුඩිගේදී මම දැක්ක මේ වැඩිපුල. ඒ බැංකු පනතත් එක්ක මහා බැංකු පනතත් එක්ක මේ සම්බන්ධ වෙන්න කොහොමද ඒක මහා බැංකු පනත තුළින් මේ බැංකු පනත කොහොමද නි්‍යාමනය කරන්නේ ඒ අවශ්‍ය කන රජු මැතිහත්වීමම බැංක පනතට සම්බන්ධන්නේ කොහොම කියනක තමයි වැඩි අවස්ථාවක් මේ පනත තුළ ලැබෙන්නේ. මේකද අපි සමහරලා රබට කියන්න පුළුවන් මේක වැරත්දත් කියයන්න පුළුව හමනත්තං හොඳක් තියෙන්ද පුලුවන් කියරෙන දෙක දෙකට පැත්තරම තල්ග කරන්න පුළුවන් හැබැයි මේ ආයතනය සියලු දෙෙන මහා බැංකු හෝ බැංකු පද්ධති හෝේවාරටේ ජනතාවට ජනතාවගේම රටට ආර්ථිකයට ශක්තිමත්වෙන්ඩ ඒ අය තමන්ගේ හර්ද ශක්ෂිරණු වැඩ කරනොනං මේ ක්‍රවධක්වත් මේ වලින් රටේ ජනතාවටත් රටවත් ප්‍රශ්නයක් වෙෙනෙ නෑ. එනිසා මම අපි එහෙම හිතනවයි කියලා හිතලා අද මේ බැංකු පනතත් එක්ක. අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම තුළින් ආර්ථිකය ශක්තිමත් කරන වැඩ පිළිට අපි අපේ සහයෝගගේ ලබා දෙවා. අපි තමුුණන් වාසන දන්නවා මෙරටේ පහුගිය අවුදු එක හමාරක නිස්සල්ල මේරටේ තිබ්බේ රටේ ආර්ථක ප්‍රශ්නයක්. ඒ එහෙම ටතුව වෙන ප්‍රශ්ක ොච්ච රටේ තිබ්බත් රටට අවශ්‍ය කල ද්‍යේ ආර්ථකය පිළිබඳ තීන්දු තීරණ ගන්න නායකයෝ. එහෙම ලත්තන් ආර්ථකය පිළිබඳ තීන්දු තීරණ ගන්න රජයක් අවශ්‍යයි කියනක තමයි. මේ අවුදු එක හාමමාර නිිස්සල පිටපුු රජය ඒ වගකීම් බාරගත්තේ. මොකද අපි අවුදු තිය හතරයක් පනාක ආණ්ඩු කෙරුවත් ඒ ආණ්ඩු කරලා අවසාන ප්‍රතිඵනය විදිට මේ රටට අයිති වනේ මේ රටේ මිනිස්සු පෝලිංගොල ඉඳලා මේ රටේ මිනිස්සු පෝලිින්ංගොල දස් ගනන් මර්ණයට පත්වෙල ඩීසල් පැටලට ගණ්ඩවිල්ල ඒ මනත්තන් ගෑස් ලන්ද්‍රේ ග්ඩවිල එකනක මිනිසු එකනකා මරාගන එකනෙකාා ගහගන්න තත්වයක් තිබි. ඒගේම රට අවශ්‍ය කන හා ටික ැතුව, ආනන කකරන් ආහාරටිකට අශ්‍ය කරන ොල් ප්‍රමාණය නතුව ආහාර නතුව මිනිස්සු, පාරත විල්ල ආහාර හයන තත්තුව එද්දී. තමයි මේ විසුදුමක් අවශ්‍යයයි කියනක තේරුම් ගත්ති. එනිසා තමයි අපි විශේෂවෙන්ම මේ මූල්්‍ය සම්බන්ධව තියෙන කටයුත්තදී. අපි හැමතිස්සම අපිට පුළුවන් උපරිේ ල්ල තර්යේ වැඩිකරගන්න රටේ මුල්ල තත්වය ස්ථාවර කර ගන්් අවශ්‍ය කරන. සියු තිීන්දුල ලබාගත්ති. හැබේ අපි කල්පනා කරන්න ඕොන දෙ අපි යම් තිබට වැඩ යම් තරකනාවම අපිට මේක පවත් වග නන්ඩත් මේක රඳාගන ඉස්සහට අරයන්ඩත් අවශ්‍ය කරන නීති වෙනස් කරගෙන කරගන අප යන කටයුතු කරනවාද. එනිසා ඇතපාරමම කිවේ මූල් ශේච්චය සම්බන්ධ සයන විශාල මහා බැංකුව ඇතුළු බැංකු පද්ධති ඇතුළු සියලුදේ පනත් වෙනස් කරමින් මේ සඳහා අවශ්‍ය කරන ප්‍රති ර්තිමේ තිීන්දුව අපි අළදෙන්න්න පාලිමේතු කයුතු කරන්න. දො මේක අවසානද ප්‍රතිඵලය ලැබෙන් ඩෝන වටය ජනතාවට. ඒ වටේ ජනතාවටේ ප්‍රතිඵලය ලැබෙනවද කියන එක පිළිබස්සල් හෑ අනිරිපත්ත දයා බලපුුවම සමහ රවස්ථර්දක ප්‍රතිබල් ලැබෙනිි ෑ. නං අපි පාර්ල්ලිමේන්තුව තුළින් මේ වැඩ පිළිල් අපි ඉස්නාාටරයි මේ මේක ප්‍රතිඵලය පිළිබඳ පාල්ලිමෙන්න්තු වක කියන්න ඕන. ද අපි පහුගිය කාල කියනවා මේ මුදල් සම්බන්ධ සියලු බලය තිරි පාර්ලිමේන්තුුවට කියන්න. හැබ ඒ ඇත්ත. නමුත් මේ පාල්ලය කරල මේ සියලු පද්ධචී අරයියන්නේ ඒ ඒ තින ආයතන අපි උදාහරණයක් ගත්චොත් අපේ රාජ්‍ය ආදා අපින් ලබා දෙන ආධයන්ය ප්‍රධාන ආදායම් තුළ හදාල් දෙන්නේ රේගුව ඒවගේ දේශී ආදයන් දෙ පාර්තය මෙත සුරාබද දෙ පර්ිමේන්තු. ඇතුර අපි පාර්ලිමේන්තුව තුළ ගෙනල්ල මේ කොච්චරතාගෙරුවත්. අවසා අපි දෙන ඉලක්කම ඒ ඉලක්කම ලඟාවැෙන් බැයිනම්. ඒඉලක්කම අපිට රටේ ජනතාව කරන අවශ්‍ය කරන ප්‍රතිා අවශ්‍ය කන පහසුගල් ලබදන්නේ මුදල්ටි අපි රන්දෙන් නැත්ත. අවශසාල මේකට ගන්න ක්‍රියාමාර්ගය මුකක්ද කියන එක මේ පාලිමේන්තුව තුළින්ම කියන්නුවේනු. එහෙම නැත්තං අපි ගෙනල්ලම මෙතන කතා පවත්වන කතා පෙටි ික් පමණක් බවට පත්වනවා කියෙන එක මේක වලක් කන්නඩ බැහැ කියනකත් ම මතක් කරනවා. එනිසා මයි විශේෂයෙන් අපි කිව්ේ බැන් පහුගය කාලේ අපි දැක්කා මේ රටේ මුූල්ල්‍ය තත්තේ. අපි හමදිස්සම බලද්දී අපි පොත්තොලින් අපි හදළ දෙන ප්‍රමාණය සහ අපිට ඇත්තවම ලබා දෙන ප්‍රමාණ ඇතල විචාල වෙන සක්තිරු. දැ මේ වෙනසාපිට අඩුකරගන්න මොනාද වැඩපිළිවල ඒ වැඩපිළිට කවුද වග කියන්නේ. ඒ වගේ කියලන පුද්ලෝ මේ සම්බන්ධ අවශ්‍යච කරන පියවර ගන්නවාද කියන එක. මම අපිට විශාල ප්‍රශ්යයක් තින මම දැක් බැ අපි සියලුම ආංසික ප්‍රධාන ඒ රැස්ීම්මල සභහපතිවලු කියක්්දි. ඒ සවහපතිරුගේ යෝජනාවල තියෙන්න්නේ. මේ සම්බන්ධෝ කරපු වැඩපිළිවලල ගත්තු ක්‍රියාමාර්ග සාර්ථකන හැයි කියන එක. නිසා ඒ සම්බන්ධ අපි අනිවාරෙන්ම අපි මේ සම්බන්ධ අපි කටයුතු කරන්න ඕන ඒ ලටතේ සද වැඩ පිල්ල අපි හදන්න ඕන ම ශේෂයම එරන් ික්‍ර මත්ම මැත්තුමාට ස්තතිවන්තේනවා මේ බැංකු ශේෂ්්‍රය පිළිබඳ දන්න විශේෂක්ය කිදිට එතුමා කිව්වේ මේ සම්බන්ධ ගන්න කියාමාර්ග හොඳයි. ගන් හැබැයි මේවා තවත් මීලත් වැඩි ඉස්සල්හ අරයි අන්් ෝඕන. එතුම කිව සම්පූර්ණ සංශෝධනයක් ගෙනවත් හොඳයි. මේක මංගහිතන් නික්දාශමසි අසු වටේ ගෙනාබූ පලතක් හැබයි මේ වෙනකොට සංශෝධනය කරල මිසාක් අලු පලත බවට පත්වල තිබෙනෑ හැබැයි එදදා සමස අසුවට තිබට ආර්ථික තත්වය තුළ අද අපි රටත ආර්ථික තත්වයක් තුළ ලෝකය ආර්ථිකය වෙනස්වීම තුළ පලත තුළ තවත් අපිට කරන්න දේවල් තියනවද කියන එක අපි හල් කලා බලන්න නොමොකද අපි හැමතිස්සම කල්පනා කරේ පුළුවන් තරන් පැලස්්‍රදදාාන් එෙමනැත්තං ක්ෂණනික විසදුම් අවශ්‍ය කගන තැන්ට විසිුදුම් ලබා දන්න. එනිසා අපි විශේෂයෙන්ම අපි ස්තතිවන්ත වන හැබැයි මේ තත්වයක් තුළ මේ රටේ බැංකු පදධති ආරක්ෂා කරගැනීම තුළ මහා බැංකුව මේ සඳහ මැදිහත්වීම තුළ මේ තුළ කළමනා කරණය කරගැනීමක් එක්කම මේ හා සමානව මේ වෙලාවෙේ මේ බැංකු පනත සංශෝධනය කලා අවශ්‍ය තිීදුු ගන්නය ක ගැන අපි සන්තෝසනවා. ැි ැතිස්ෙම කල්පනා කරන්න ඕෝට අපි අවුදු විසිමාහග තිය තියක ඉස්රාට ආර්ථකයක් ගෙනියනෙන වැඩ පිල්ලක් එක්ක මේේද අවශ්‍ය කන තීජුද අපි ගන්න කියන එක නිසා තමයි අපි හැමතිස්සම ඒයට නිරදාාලින්ට කියන්නේ පුළු අන්තරග රටේ අනාගතයේ අවුදු විශසිමහ කට තියකට සැලසුම් කිරීමක් එක්ක මේ කටයුතු පවත්තාගනන්ට උත්සාහ කරන්න කියන එක. එතවඩ දැන් අපි ඒවගේම තමයි විශේෂෙන් මම් දැක්ක මේ විපක්ෂය මන්තුරු විශාල වශයෙන් සමහරලට අදහස් ප්‍රකාශ කරනවා. දැන් අද මම දැක්කා විශේෂ වෙනද බහන්ඩ බද්ධ පිළිබමත් අපි කතාකෙරුව මේක ප්‍රශ්නයක් තියනවා. අද රටේ සමහර බදු තියෙනවා. අපි අඩුකෙරුවත් රජයට චෝදනාවක් කෙනවා. වැඩිකෙරුවත් චෝදනාවක් කෙනවා. දැ උදාහරණයක් කියීදර මුදල් රාජ අමාර්තුමා කිව සීණිමිල සීනී ටැක්සක අඩු කෙරුවම කෑගහනෝ. ක්ක ඩිකරුවමත් යා හන ඒ දධ යෙන සුභහයක් ඒ තුළ ඒ ඉන්න ව්‍යාපාරිකයෝ අනිවාරෙන්ම ඒ සම්බන්ධ තමල් ලාවලුත් පේනවා. මොකද ද්දක් වැඩිකරපු ගමන් පහුුවෙන්ද ඉදලම ඒ බදුමුතුල වැඩිකරල පාරිෝගිකෙන් ලබා ගන්නවා. බද්දක් අඩුකරපු ගමන් මේක ගෙනාපු බලු ටික කියලා එක තියාගන වැඩිගාන්ට විකුන්න පරණ බදුගාන්ට වැඩ බද ගාන්ට. ද කරපු කරන්න මේ ො මේ තුළ මෙවැනි බ තුළ වෙන්නේ අවශ්‍යෙන්ම මොකද වෙන්නේ. නිරධාරි තිීන්දු කරනෑ. නිරධාරි කියන්නේ බදධ අපි කිය අප යෝජ කල දැ බද්ධ වැඩි කරන්න කියලා නිරධාරි කියර අම්මෝ බද වැි කරන්න බෑ බද වැඩිරපු ලාග නිර සුමාන්ට පාලිමේතු රියගේ කියෙන. අපිවා හමග හනවා පාර්ලිමේන්තුවය තමුසල පෞද්ලිකන්ශේල වාසියෙන්න තියට මේ බද වෙලා කිරම කෙරුවවා කියලා. ඒ වගේ රටේ මිනිස්සු අපිට හෙන්න ඉල්ලනවා මේ බදු වැඩිකරේ ප්‍ර්‍යාපාරිකරට සහන් ලබා දෙන්නක. නිසා මගේ පෞද්ජලිකමම ඒ අත්දැකීම දන්නවා මුදල්ල මාත්‍යශය සහන් නිරධාර කියනවා අපිට බේක කරන්න බැහ මේකෙන් අපට චෝදනාව. ඒ නිසා මෙවැනි තීන්දු ගන්න බදුවලද අපි නැවත සලකා බලන්න ඕෝන ඒක අවතුමාාග. ඇමතිතු ඇමිතුමා කියපක හරිටම හරි මකද ඇමති කෙනෙ මුදල් ඇමති වෙනත්වන්න පුළුවන් ඔය බද්ද අඩු වැඩි කරනව ස්පේෂල් කොමඩටි ලෙවිය එකක විශේෂයෙන්. ඒක ඇමරිතුමා කරන නිසා අනි වායෙන්ම චෝදනාවක් කියනවා ඇමැතිතුමාට මොකක්කරරි මේ වවාසියත්ත නව ැ්ද කියලා මේ ස්වරත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් ඒ අවම කරන්න පුළුවන් එක විදිා යිතියෙන්නේ.ඒත් තීරණය ගත්ත ගමම්ම. ඒ දස මේ පාලිේන්තුට ගැනල පාලිමේන්තු අනුවමතරගන්න. මොකද නැත්තං කල් යනකොට මේක කරන්න කල්ල අවනල යවල 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 තමයි ගන්නේ. මොකද බද්ධ අය කරනවාන ඕනම රටක.ඒ පාර්ලිමේන්තුය අනුමැතිය වහමතිබිය යුතු එක මූ දධර්ම උට තමයි පාලිේතු ඇත කර කිය ම උතුම ස්සල්ල කිය බඩිගත් හග හිියලා.ි ඇත්තරම පාර්ලිමේතු ම ඉව කිවේත්. අපි අපේ මුදල් බලය පාර්ලිමේන්තුව තුළ තියෙනයි කියෙන කිව්වට. අපි ගන්න තීන්දු පාල්ලිමේන්තුවෙන් ඒ ඒ විදියටම අපි කරනවාද. එක්චල කාරයක්ක්ෂම අපිට ඒ අය ලබාද නො දේ අවශ්‍යක නුමැති ගන්නවාති කියෙ එක ඔබතුමා කියපු සීර සියයක්ම පිළිගන්නවා. එවැනි කරම තුළ මෙරටඒ විඩිමතය භාවයසා අමාත්‍යරුන්ට සහ නිරදාණන්ඩ තීන්දු ගණඩ ලේසි. මේක තම අපිට වෙන්න ඕන. ඉනිසා තමයි අපි පක්ෂ විපක්ෂ කවරුනත්. ඇතුම කිවවාගේ හොඳදවල්වලද අප සිරදන ඇට දවා විශේෂම පෞද්ගලි කරණ ගැනතාර. අද රටේ පෞද්ගලිරනය අද අවුදු දහයර පහලොකට ඉස්සල හිතුවේ මෙටේ තියන් නරකම ජරාම කාලකන්නවැටේ තමයි පෞද්ගලිරණය කන කිය. ඒ හැ ඉල්ලන දත්යක් රටේ බාද එ රටේ ආර්ථිගේ කඩාවැඩීම තුළ. රටේ ආර්ථිකය නැතිවීම තුළ රටේ ජනතාව කියනවා මෙවැනි පාඩු ලබාන සමහගන්තියනනම් මේක පෞද්ජලි කරණය කරලා හරි මේ රටේ ආර්ථක ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නඕනකිෙනේ ොර ඒවාගේ දේවල් දේශපාලන වාසිිලබා ගැනීම නෙමේ එවැනි කටයුත්තුයෝලදී සියවුදනායකතුය ගඩකඩු තිතරයි. අපි කවුරු රජයන් බිනිච්චත්, මේ රටේ ආර්ථිගේ හදන්ඩ පුළුවන් කියෙ අද රටේ ජනතාව වගේම මේ පාලිමේන්තු ඉන්න විශාල දනවක්තිය මන්තියවරු ඒ සඳ ඉදිරි පත්තිලද මගේ ස්තුතතිය ප්‍රකාශ කර ෝ ඒ වගේම තමයි අර මම කිව්වාගේ මේ අපි හැමදාම අප මේ පනත්වල කියයල දේවල්වලට යසත් වෙලා ඉන්න ක්‍රමේන මේ අපි වලින් අයිවින්න න්නොඩ කාේ මොකද අපි පහුගිය කාලේ දැක්ක මේ රසේ ආර්ථිකය කඩා වැටීමත් එෙක්ක අපි ලඟ තිබ්බ චල පලත්වල පන්න ඒම ලත් අපිට තිීන්දු ගණඩ බැරි දේවල්ලේ පනත්වල තිබද කියලා. ඒනිසා තමයි ඉතාමත් කෙතිිකාලයක්ත් තුල පනත් හැක්ත පහක රස්ුවකට වැඩි ප්‍රමාණය මේ පාල්ලිමින්තුව තුළ පහුගගේ අවුරුද්දය හමර තුළ මේ සඳහා වෙනස්කීම් අපි සිදු කරේ. එතකො ඒක ප්‍රතිබල ආර්ථික ෙන් ඩෝන ඒක ප්‍රතිබලය ආර්ථික ශක්තිමති වී වැඩ පිල දෙකතු වෙන්න ඕන. ඒනිසා තමයි මම කියන්න විශේෂයම අද මහා බැකුව අපි බැංකු පනත සංසෝදය කරදදි. මහා බැංකුවත් මේ විශාල වගකීමක්ේ බැංකුව පද්ධතිය තුළට ගිහිල්ල ලබා ගන්න. ඒනං බැහ බැංකුවටත් වගකීමක් තියෙනවා අවසානයේදී මේ බැංකුපද්ධතියේ අනාගතය එෙමරත්ම මේ බැංකුපදතියේ ශක්තිවමත් කරන වැඩ පිළිල මීරත්්චර ස්හර ගෙනියන්ට. මොකද අපි වගචීම් ගත්තවාගෙන මේ වගකීම් ක්‍රියාත්ම කරන්න වගකීමත්. අපි අතර තියෙන් ඕොන එනිසා ඒ එෙසේවසත් අවසානමම කිව්වාගේ පාල්ලිමේන්තුව මීට වැඩිය මේ වල ප්‍රතිපාල දිහා බලන්නඕෝට ඒ ප්‍රතිපාල ලබාගන්න නත්තං. ඒ සම්බන්ධව පාලිමේන්තුව ොනලද ගන්න ක්‍රියමාර්ග ඒමනත්තේ පාලිමේතුව මොක්ද දී සම්බන්ඳන වගකීම කියනකත් මේ පාල්ලිමේන්තුව තුළින් අපට ප්‍රකාශ කරන්න ඕන ඉ කියන දේ මතකරම ම අස් ි තව.